වරක සාර්ථකත්වයේ සඳහා කැමැත්තෙන් සිටින තරුණ ක්‍රීඩාකරන පිරිමි ළමයෙක් සිටියා. ඔහුගේ අරමුණ වුණේ සියල්ලම ජයග්‍රහණය කළ යුතු බවයි. ඒ වගේම ඔහු සාර්ථකත්වයේ මනුනු ලැබුවේ ජයග්‍රහණයෙන් පමණයි. දිනක්මව පිරිමි ළමයා තම කුඩා ගම්මානයේ දිවිමේ තරඟයකට සූදානම් වෙමින් සිටියා. ඒ ඔහු සහ තවත් තරුණ පිරිමි ළමුන් දෙදෙනෙකු සමග තරඟ කිරීමටයි. මෙම ක්‍රීඩා සම්දර්ශනය බැලීමට විශාල ජනතාවක් රැස් වී සිටි අතර තරඟයේ ආරම්භය හා අවසන් රේඛාවේ යම්කිසි ආකාරයක උණුසුම් බවක් තිබුණත් පිරිමි ළමයා නිසකවම ඔහුගේ අදිෂ්ඨානය හා බලය ඉල්ලා සිටියා. ඔහු ජයග්‍රාහී රේඛාව පසු කරමින් ප්‍රථමයා වුණා. පිරිස ප්‍රමෝදයට පත් වී ඔල්වරසන් දෙමින් පිරිමි ළමයා දෙසට අතවනමින් සිටි අතර උපදේශකයා කිසිදු හැඟීමක් ප්‍රකාශ නොකර නිශ්චලව හා සංසුන්ව සිටියා. කෙසේ වෙතත් පිරිමි ළමයාට ආඩම්බරයක් හා වැදගත්කමක් දැනුණා. දෙවන තරඟයේද කැඳවනු ලැබූ අතර කුඩා පිරිමි ළමයා සමග දිවීමට නව තරුණ සුදුසු අභියෝග කරන්නන් දෙදෙනෙකු ඉදිරිපත් වුණා. තරඟය ආරම්භ වූ අතර නිසකවම කුඩා පිරිමි ළමයා නැවත වරක් අවසන් කර ජයග්‍රහණය ලබා ගත්තා. සමූහයා නැවතත් ඔල්වර්සන් දෙමින් උද්දාමයට පත් වූ අතර ළමයා දෙසටද අත දිගු කළා. උපදේශකයා නැවත කිසිදු හැඟීමක් ප්‍රකාශ නොකර නිශ්චලව හා සංසුන්ව සිටියා. කෙසේ වෙතත් කුඩා පිරිමි ළමයාට ආඩම්බරයක් හා වැදගත්කමක් දැනුණා. තවත් තරඟයක්. කුඩා පිරිමි ළමයා බැගෑපත් වුණා. නැවතත් මහලු උපදේශකවරයා ඉදිරියට ගොස් කුඩා පිරිමි ළමයාට නව අභියෝගකරුවන් දෙදෙනා වියපත් දුර්වල කාන්තාවක් හා අන්ධ මිනිසෙක් ඉදිරිපත් කළා. මේ මොකද්ද? කුඩා පිරිමි ළමයා ප්‍රශ්න කරා. මේ තරඟයක් නෙමෙයි. ඔහු කෑ ගැසුවා. තරඟයක්, උපදේශකයා පැවසුවා. තරඟය ආරම්භ කරන ලද අතර තරඟය අවසන් කළ එකම කෙනා කුඩා පිරිමි ළමයා වුණා. ප්‍රතිවිරුද්ධ අභියෝගකරුවන් දෙදෙනාම ආරම්භක ස්ථානයේම සිටගෙන සිටියා. කුඩා පිරිමි ළමයා සතුටට පත් වූ අතර ඔහු සතුටින් දෑත් එසෙව්වා. කෙසේ වෙතත් පිරිස නිශ්ශබ්ද වූ අතර කුඩා පිරිමි ළමයා කෙරෙහි කිසිදු හැඟීමක් පෙන්වුවේ නැහැ. මොකක්ද වෙලා තියෙන්නේ? ඇයි මගේ ජයග්‍රහණයට ජනතාව ප්‍රීති නොවන්නේ? ඔහු නැවතත් මහලු උපදේශකයාගෙන් ඇහුවා. නැවතත් තරඟ කරන්න. නැනවත් මහලු මිනිසා පිළිතුරු දුන්නා. මෙවර ඔබ තිදෙනාම එකට අවසන් කරන්න. මහලු උපදේශකයා තව දුරටත් පැවසුවා. කුඩා පිරිමි ළමයා මහලු කාන්තාව හා අන්ධ පුද්ගලයාට මැදිව සිට අභියෝගකරුවන් දෙදෙනා අතින් අල්ලා ගත්තා. තරඟය ආරම්භ වූ අතර කුඩා පිරිමි ළමයා සෙමින් තිදෙනාම එකට තරඟය අවසන් කරා. රැස්ව සිටි පිරිස ප්‍රීති වී ඔල්වරසන් දෙමින් පිරිමි ළමයා දෙසට අත දිගු කළා. බුද්ධිමත් මිනිසා මුදු ලෙස හිසවනමින් සිනාසුණා.